අපි කපාගත් ක්‍රොස් ඕවර් ගවුම කියන්නේ දෙපසම සටහන් යොදාගෙන තියෙනවා. ඊට පස්සේ පළමුවෙන්ම අපි මේ ඩාට් මේ සිරස් ඩාට් දෙකම දෙපසම දාගන්න ඕන. අපි පළමුවෙන් මේ කරමු. ඒ කියන්නේ මේ සටහන් දාගත්ත තැන් මතම තියලා මේ ආකාරයට අපි මේ ඩාට් මහගමු. අපි ඩාට් දෙක දාගෙන ඉවරයි ඉදිරිපස පළු දෙකේම. ඊට පස්සේ අපි පිටුපස පළුවේ උරහිසට ඉදිරිපස පළුවේ උරහිස් අපි ආ කරමු. මේ ආකාරයට පිටුපස පළුව හොඳ පිටවල් දෙක ඇතුළට එන්න, කන පිටවල් දෙක උඩට එන්න. උරහිසේ අග සිට තමයි අපි උරහිසේ ආ කරන්නේ මේ ආකාරයට. මේ සටහන් මත තබලා ඉන්පසු පිටුපසත් ඩාට් දමා ගන්නවා. ඊට පස්සේ අපි මේ අත් දෙක මහගමු. අත් දෙකේ අපි වාටිය අඟල් භාගයේ හීන් වාටියක් දාන්න තමයි අපි කපාගත්තේ. මේ කියන්නේ හැඩ අතක් බෙල් හැඩට එන කොට අතක් තමයි දැම්මේ. අඟල් භාගයේ වාටියක් අපි මේ ආකාරයට නමල මහ ගන්නවා. ඉන්පසු අපි මේ මූටු කරගත් උරහිස් මේ ඉදිරිපස පළුව මේ පිටුපස පළුව දැන් අපි මේ මැද මේ අතේ මැද උරහිස මේ ගවුමේ උරහිසට එන ආකාරයට මෙහෙම තියලා අපි බලනවා මේ ආකාරයට මෙහෙම ඒ කියන්නේ අපිට මේ සටහනත් මේ අතේ අග චුට්ටි කියන්නේ කොටා මාතක් කිහිල්ලෙන් අඟල් භාගයක් විතර එන්න අතක් තමයි අපි දාලා තියෙන්නේ. ඒක නිසා ඒ සටහන් මත තියලිවර වෙලා මේ ආකාරයට අත වටේ මහගෙන යනවා. මෙතෙන්දී පොඩ්ඩිට රැල්ලක් දෙකක් මේ ආකාරයට තියෙනවා. මොකද එතකොට මේ අපි හරස් අතක් අරගෙන තියෙන්නේ කෙනකොටු රෙද්දක් නිසා හරක් සතක් අරගෙන තියෙන්නේ. මේ කියන්නේ උඩින් පප් වෙන්න චූටිත අපි මේ ආකාරයට රැල්ලක් දෙකක් තියාගෙන යන්නේ උරීසට. කාට එන්න අපි අනිත් අතත් අල්ලගමු. දැන් අපි අත් දෙක අල්ලගෙන අවසන්. ඊට පස්සේ අපි අත් දෙක උරීස කියන්නේ උරීස් මූට් කරපුව ඇඟට ඊට පස්සේ අත් දෙක අත්කට වටේ අත් දෙක අල්ලලා ඊට පස්සේ අපි අංශය මූට්ටු කරගන්නවා. ඒ කියන්නේ මේ යොදපු සටහන් මතම තමයි අපි හැමතිස්සෙම මේ මැහුම් ගහන්නේ. මේ ආකාරයට මෙහෙම තියාගෙන ඒ යොදපු සටහන් මතම මේ මැහුම් ගෙනියමු. හැම වෙලෙම ඩාට් එකක් මේ හරස් ඩාට් එකක් එහෙම දැම්මම මේක උඩ පැත්තට නමන්න අපි හැමතිස්සෙම පුරුදු වෙන්න ඕන. එතකොට තමයි ඩාට් එක ඇඟට ලස්සනට හිටින්නේ. මැහුණුත් එතකොට හරියටම නිවැරදිවම එන්නේ. මේ ආකාරයට තියලා අපි මේ පැත්තේ සටහනත් බලලා අපි දැන් උඩ පළුව හරි ගස්සගෙන ඉවරයි. අපි දැන් කරවටේ පයිපින් එක යවන්න ඕන. අපි පයිපින් කපාගත්තා. ඒ කියන්නේ හැඩ ආකාරයට පයිපින් කපාගෙන තියෙනවා. ඒ කියන්නේ අපි එකෙල්ලේ සිරස්වත් නෙවෙයි මේ පයිපින් කපා ගන්න ඕන ත්‍රිකෝණාකාරයේ විදියට එහෙම කපාගෙන තියෙනවා. දැන් අපි මේ පයිපින් දෙක මූට්ටු කරලා මේ ආකාරයට අපිට පයිපින් එක දෙආකාරයට අල්ලන්න පුළුවන්. ඒ කියන්නේ පයිපින් එක අපිට ඇතුල් පැත්තට එන්නත් අල්ලන්න පුළුවන්. මෙහෙම හොඳ පිටවල් දෙක ඇතුළට තියලා මහලා අනිත් පැත්තට ගහලා අපිට පයිපින් එක උඩ පැත්තට පේන්නත් මේ ඒ කියන්නේ එතකොට මේ ආකාරයට කන පිට මත හොඳ පිට තියලා මේ ආකාරයට මහලා මෙහෙම උඩ පැත්තට ගේන්නත් පුළුවන්. මේ විදියට එහෙම පයිපින් එක ගහන්නත් පුළුවන්. පයිපින් එක අපිට චුට්ටිතක් පේන ආකාරයට ගහන්නත් පුළුවන්. අපි දැන් මේකෙම හමු පයිපින් එක ඇතුළට නමලා කොයි වෙලාවකවත් අපි ඇඳුමින් රෙද්ද අදින්නේ නැහැ. මොකද එතකොට අපේ කර ලොකු වෙනවා. ඒක නිසා හැමතිස්සෙම ඒක මත මේ පයිපින් එක ඇදලා හොඳට තියලා තමයි අපි මෙහෙම ගහන්නේ. ඒක කියන්නේ පයිපින් එක අපි හොඳට ඇදලා තියා ගන්න ඕන. රෙද්ද කොයි වෙලාවකවත් අදින්නේ නැතුව. पाइपिंग एक मं अल्लगत्ता में गाव मटे इट पासे मामा में आइनिंग मुकदे पाइपिंग एक निकाम्मा नामला ऐतु में ऐतुल पैत्ते टे अंगल बागे के मैस्मा गाने निसा मामा में मैस्मा आर गाना वेला लास्टन टे इटी नोन निसा में पाइपिंग एक मात दासे में आकितरे में है मैस्मा गागने आना वा मामा में होंगो कुम बहना आकारे टे में आकार में मनामला මේ විදියට දිගටම මැස්ම ගහනවා මම මෙතන ඉඳලම මෙහා වාටිය කොන ඉඳලම නමාගෙන එනවා මෙහිම මේ ආකාරවල මම ඊට පස්සේ මේ මොකද තනි මැස්මක් තියෙනකොටට වැඩිය මැස්ම දෙකක් සමාන්තරව ලස්සනට ගිහිල්ලා තියෙනවා නම් ලස්සනයි ඒක නිසා මම මේ අයිනේ මේ කියන්නේ මූට්ටු අයිනට වෙන්න තව මැස්මක් මේ ආකාරයෙන්ම ගහනවා. එතකොට මේ මැහුම ලස්සනයි. මේ ආකාරයට. එතකොට අර මැස්ම දෙකක් ලස්සනට ළඟට තියෙනකොට සමාන්තරව ලස්සනයි. ඒක නිසා අපි මේ කර වටේටම ඒ ආකාරයට මැස්ම ගහගෙන යනවා. ඉන්පසු අපි සායත් ඇඟත් මූට්ටු කරගමු ඉන්න මම සායේ හරි මැද සටහන් කරගත්තා. සාය දෙකට නමලනේ අපි කපාගන්නේ මැද සටහන් කරගත්තා. ඇඟේ පිටුපසත් මම හරියට මැද සටහන් කරගත්තා. පිටුපස පළුව දෙකට නමලා මේ කට් එකක් දාගත්තා. දැන් මම මේ කඩ් දෙක එක සමානව තියෙනවා. පිටුපස මැද ඉඳලා තියලා අපේ ඉදිරිපසට ගෙනියනවා මේ ආකාරයට අපේ ක්‍රොස් එක කියන්නේ ඉනේ මැද ඉඳලා මේ හරස් අනිත් පැත්තට යන වැඩි ටික ක්‍රොස් වෙන ටික මේ ඕන්නම් අපිට මේ සායේ පොඩ්ඩිත්තක් රැලි ගතිය තියලා යන්න පුළුවන් පොඩි ළමයෙකුට නම් රැලි තියලා වෙලා ලස්සනයි මැහුවම ඒත් මේ ටිකක් ලොකු කෙනෙක් නිසා රැලි නැතුව මැහුවම තමයි ලස්සන ඒක නිසා මම මේ ටික මේ වැඩි ටික මේ ආකාරයටම මහ අල්ලනවා මොකද මෙතන ඉඳලා මම මේ කැල්ල මේ හැඩ කරලා ගන්න මේ ආකාරයට මම අල්ලනවා ඉන මෙතනින් කොහොමද අපිට මේ මැස්ම වාටිය මහන්න වෙනවා මේ කියන්නේ අහ වාටියක් නෙවෙයි තියෙන්නේ ඒවට තියලා මම මෙහෙම බැඩි ටික එළියට දීලා මම ඉන මූට්ටු කරනවා වැඩි වෙන ටික හවාටිය ඝනට හිටින්න ඒ කියන්නේ බරට එතකොට ඇකිලෙන්නේ නැතුව හිටිනවා ඒක නිසා මම ඒ දෙකට නමලා මේ ආකාරයට මෙහෙම්මම වාටිය මහනවා මොකද ඒ පැත්ත යන්නේ අතුල් පැත්තට මම කපාගත්ත පටිය මහනව වාටිය ගහන්න ඉස්සෙල්ලා මොකද වාටියේ අපි උඩ පැත්තෙන් ඒ කියන්නේ වම් පැත්තට තමයි අපි ඕපන් එක එන්නේ ක්‍රොස් වෙන්නේ ඒ පැත්තේදී මේ කියන්නේ සාය අගහරියෙන් පොඩ්ඩක් කර්ව් වුණාම ලස්සනයි ඒ කර්ව් එක කපා ගන්න ඕන නිසා මම ඔයාලට ඒක පෙන්නන්න තියාගෙන මම ඉස්සෙල්ලා පටිය මහ ගන්නවා මේ හරස් පටියක් ගත්ත නිසා මේ පාටියේ පිටිපස්සේ මැද ටිකට එන්න මොකද නැන්නම් ඇඹරිලා යන නිසා මම পেපර් ස්ට්‍රිප් එකක් මේ ස්ටිකර් මේ කියන්නේ අයන් කරගන්නවා කියන්නේ හොඳ පිට ගහ ගන්න ඉස්සෙල්ලා මම ඒක කරනවා ඒක බලමු කියන්නේ ක්‍රොස් ඕවර් ගවුමක් නිසා ඕපන් එක හිටින්නේ වම් අත පැත්තට මේ තියෙන උඩට හිටින පැත්ත මම යටින් එකෙල්ලෙම මෙහෙම වාටිය තියෙනවට වැඩිය ලස්සනයි පොඩ්ඩිත්තම් මේ කියන්නේ උඩින් තියෙන පළුව විතර පොඩ්ඩක් හැඩ වෙලා කර්ව් එකක් ආවනම් මෙහෙම ඒක නිසා මම මේක ඔයාලට කපලා පෙන්නන්න මේ ආකාරයට මේ වගේ කර්ව් එකක් ඇවිල්ලා අපේ මේ තියෙන වාටියෙන් ඇතුල් පැත්තේ තියෙන පේන ටික අපි කපලා හස් කරගෙන ඉවරලා දැන් මේ අපි දැන් අඟල් භාගයක් පමණ ඇතුළට නමලා භාගයක් ආපහු නැවත නමලා වාටියම දානවා කර්ව් එක මේ තියෙන්නේ අපි ඒක බොහොම ඇදෙන්නේ නැති ආකාරයට මේ විදියට බුරුලියට තියාගෙන මහන්න ඕන. රැතුල් පැත්තේ තමයි අපේ රැලි මේ මෙහෙම නමන පැත්තේ තමයි රැලි තියෙන්නේ මේ ආකාරයට. උඩ පැත්තේ හොඳට හිටින ආකාරයට එන්න ඕන නිසා මේ විදියට ඒ වැඩි ටික අපි රැලි වලින් තියාගෙන තමයි ඒතන වක් ආකාරයේ මැස්ම මේ බලන්න ඊට පස්සේ අපිට එන්නේ සරල විදියටනේ මේ ඕපන් එක එන්නේ. දැන් අපි මේ වාටිය යට වාටිය මෙතනින් ඉවර වෙනවා. ඊට පස්සේ අපිට ඝනකමට අර හොඳට උඩට මේ පියාඹලා යන්නේ නැති වෙන්න ඕන නිසා තමයි අපි වැඩි ටික මේ ආකාරයට නමාගන්නේ. නමාගෙන මේ පටවල් ඔක්කොම වදින ආකාරයට අපි මැස්ම ගහනවා. කපාගත්ත අඟලක විතර මේ පළල් පේපර් ස්ටිප් එක මේ ආකාරයට කියන්නේ මේකේ කන පිටත් මේ ගම් තියෙන පැත්තත් එකට තියෙන අපි අයන් කරනවා මෙහෙම. අපේ මේ ඕපන් එක මේ අපි අඟලක විතර තියාගත්ත බිවරය. ඒ බිවරය ගාවට අපි මේ ආකාරයට ඒ කියන්නේ කතුරු තුඩක් ආකාරයෙන් මෙහෙම මේ පාට මෙතනින් එළියට ගන්නවා. අනිත් පාසත් අපි ඒ ආකාරයෙන් තමයි එළියට ගන්නෙ. මේ විදියට මේ විවරයෙන් අපි මේ ආකාරයට එළියට ගන්නවා. ලූප් එකම හගන්න ආකාරය බලමු. මේ තිරස් රෙදි පටියක් කියන අඟලක විතර අඟලක එකයි කාලක විතර මහත රෙදි කැලක් කපලා ඒ මේ මෙහිම භාගයට නමලා නැම ඒ අනිත් පැත්ත කියන්නේ භාගේ නැම්මට එනතුරු නමලා ඒක නැවත අපි දෙකට නමනවා මේ ආකාරයට. ඒක මහනවා. අපිට අවශ්‍ය ලූප් එකේ පළල يعني උස ප්‍රමාණය අනුව අපිට මේක කපා ගන්න පුළුවන්. මේ ලූප් එක අපිට තුනකට විතර කපා ගන්න පුළුවන්. අපිට ලූප් දෙකක් තිබුණ මෑති දෙපසට දාන්න මම ඒක නිසා මේ මඟල් දෙකක විතර වගේ ලූප් එකක් මේ තරමට විතර වගේ කපා ගන්නවා. අඟල් එකමාරක විතර ලූප් එකක් එන ආකාරයට මහන්න අංශයේ දෙප මේ කියන්නේ ඇඟේ දෙපැත්ත මේ ආකාරයට මේ කියන්නේ දෙපැත්තේ මැස්ම මේ තියෙන්නේ. මෙතන මේ ඉනල්ලපු තැන අපි මෙහෙම ඒ කියන්නේ මැස්ම මැදට එන ආකාරයට මේ දෙකට මෙහෙම හිටින්න ආකාරයට මෙහෙම ලූප් එක මහන්නේ. මේ කොන් දෙකෙන් තමයි අපි මහන්නේ. ක්‍රොස් එක මේ ආකාරයට මේ අපි පොඩ්ඩිටක් සායේ උඩ පැත්තට කියන්නේ වම් මත පැත්තට එන පැත්ත පොඩ්ඩිටක් කර්ව් කරලා මේ එන ආකාරය මෙහෙම. ඊට පස්සේ ලූප් දෙකක් දෙපසට දාලා ඉවර වෙලා අපි බෑන්ඩ් එක දැම්මා. බෑන්ඩ් එක මෙහෙම බෝ එකක් මෙහෙම ගෙට ගහන්න තමයි අපි මේ මැහුවේ. බොහොම ලස්සනයි. බොහොම පහසුවෙන් මහ ගන්න පුළුවන්. රෙදි අඩු ප්‍රමාණයකින් ලස්සන නිමාවකින් මහ ගන්න පුළුවන්. අපිටම මේ වගේ ගවුමක් කියන්නේ ගොඩක් මුදල් දීලා තමයි අපි මේ වගේ ගවුමක් මිලදී ගන්නෙ. අපිටම මහ ගන්න පුළුවන් නම් ගොඩක් වටිනවා. ඒක නිසා ඔයාලත් මේ ගවුම මේ ආකාරයෙන් මහ ගන්න උත්සාහ කරන්න.